ආයුබෝවේවා සුබ දවසක්. පෞගේ කාලේ ටික්ටොක් කරපු අක්කා කෙනෙක් ජනප්‍රිය කෙනෙක් ලංකාවට ගියා. ඉතින් එයා මැද පෙරදිග ඉන්න අනිත් සේවිකාවන්ට ලොකු පණිවිඩයක් දීලා තියෙනවා. වීඩියෝ එක බලපු නැති කට්ටියට බලන්න පුළුවන්. බලපු එයාට තේරුමක් නැහැ වීඩියෝ එක බලලා. මොකද මේ දේවල් මෙතපෙදික රටක සේවය කරන ඕගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ. මොකද ඕගොල්ලෝ TikTok කරන වෙදිනේ. ඒ හින්දා රටේ යන්න ඇත ආයි කියලත් මගේ යාළුව අහක තියෙනවා. ඇත්තටම මට රට තිත්ත වුණා හිටපු ගෙදරින්. හිටපු ගෙදර TikTok කරා. ඇත්තටම ඔයාලා මගෙත් එක්ක ළඟ හිටිය ළඟ නොහිටියට දුරින් හිටියත් මට වීඩියෝස් එකට ලයික් කමෙන්ට් කරනකොට ඕගොල්ලෝන්ට එලා තින්න ඔබ තමයි කවුරුන් කමෙන්ට් කරලා ලයික් කරන්න බැද්දි බෝම් වෙනවා. සතුට විතරයි. අර හොඳ නරක කියා දෙන්න මිනිස්සෙක් නැහැ. මගේ ආදවත පැසේ වසෑයෙන් විදිහට මට නේපාලි සෑයෙන් විදිහට වෙනස්කම් කරා. ලංකාවේ එක්කෙනා ටැමිල් එක්කෙනෙක් එයා ඩවුන්ලෝඩ් කරලා මගේ වීඩියෝ සෙට් එක පොසාට යවලා තිබුණා. මොකද ලංකාවේ ටැමිල් එක්කෙනා මෙයාගේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා පොසාට යවලා තිබුණලු. මේ කාගෙන් හරි ඇහුවොතින් වැඩියෙන්ම වැඩ කරන්න බැරි කාත් එක්කද කියලා කෙලින්ම කියන මචන් ලංකාවේ උන් එක්ක කියලා. ලංකාවේ කට්ටිය තමයි සිංහල මිනිස්සු තමයි මගේ වීඩියෝ බලන්නේ. ලාංකිකයන් තමයි ඔක්කොම මගේ වීඩියෝ බලන්නේ. නමුත් මේ කතාව පට්ට ඇත්ත. ඇයි දන්නවද? එකට ඉඳලම තමයි අරින්නේ. හරි. ඒක ජාතිය ආගම වෙනසක් නැහැ. ලංකාවේ ගම පොදුවේ එකයි. හරිද? ඉතින් බලමු. මේකේ ඩිවට් දාලා තිබුණ එක්කෙනෙක් යකුවෙද්ද කොහෙද මං හිතන්නේ ඒ නංගි එන්නේ වීඩියෝස් එක කලිසමක් අරගෙන ඒක අර කුණුහරුපයක් අසාමාන්‍යයි ටිකක් මගේ ජෝකින් කියලා මං බොසාට කිව්වා. හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් මේ අරාබි රටවල කාන්තාවන්ට ලොකු ගෞරවයක් තියෙනවා. හරිද? ඉතින් මේ කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් මොනවාරි වීඩියෝ පට සමාජ මාධ්‍යයට මුදාහරිනවා නම් එකපාරක් නෙමෙයි සිය පාරක් ඔහොලෝ හිතන්න. ඇයි දන්නවද? මේ වෙයිලා නීති විරෝධී වැඩ. හරිද? මොකද පෞගේ දවස්වල පරවාණියවල ඉන්දියන් ජාතිකෙක් කාන්තාවක්ගේ ඇඳුමක් ඇඳගෙන TikTok එකක් කරලා දාලා තියුණා. අත්අඩංගුවට ගත්තා. ඈ ඉතින් මේ වගේ දේවල් ඔගොල්ලෝ දන්නේ නැතුව ඇති. නමුත් දැනුවත් වෙන්න, විශේෂයෙන්ම මේ ගෙවල් වල වැඩ කරනකොට මේ වගේ මේ වැඩක් වැරදිලා ලංකාවට ගිය කෙනෙක්. ඉතින් මේ කෙනා මේ දේවල් කියන එක හරි හොඳයි තව කෙනෙකුට හැදෙන්න. ඉතින් මේ දේවල් පිළිබඳව ඔගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න. තව කියනවා ලංකාවට හෙට යනවා. ඔයා රෑ 10ට කියපු වෙලාවේ බොසා මගේ ටිකට් එක ගෙනල්ලා එදා ඒ මම උඩ තට්ටු ඉඳලා මගේ බඩු මුට්ටු ඔක්කොම අරගෙන පල්ලෙහාට ආපු වෙලාවේ බොසා කිව්ව මොනවද මේ දාතින් මං කොයි ජෝකින් කියලා. මේ දාල ඔක්කොම ගල අන්තිම ජෝකින් වට වැඩක් නෑ. කරනකොට ඔයාලා රටේ ඉන්න ඔයාලා දැනුවත් වෙන මේ මං කතා කරන ඒවා අහන්න හොඳට. අර මගේ ගෙදර හිටපු ගෑණි නපුරු උනත් බොසා හරි හොඳයි. මේ ගෑණි තමා උගන්නලා තියෙන මිනිහට මාව ලංකාවට යවන්න කියලා ඒජෙන්සියට බාර ගන්න සටප් පැන. කොහොමත් හැම ගෙදරකම මාමා ගෘහසේවිකාවන්ට ටිකක් දැඩිව ඉන්නවා. බාබත් එක්ක මොකක් හරි ෂේප් එකක් දාගන්න පුළුවන් වුණත් මාමා එපා කිව්වා නම් බාබා කොච්චර ඕන කිව්වත් වැඩක් නැහැ. මාමාට එපා නම් එක්කෝ ඒජන්සියට ගිහින් දාන්න නැත්නම් යවන්න කිව්වා නම් අනිවාර්යෙන් යවනවා පුතා. හරිද? මොකද ගොඩක් තැන්වල ගෘහ සේවිකාව ඉන්න ඕනේ මාමා කියන විදිහට. හරිද? බාබා සමහරක් විට පඩි දෙනවා ඇති. බාබා නිතර දෙවේලේ දකින්න නැතුව ඇති. ඒ හින්දා ගොඩක් වෙලාවට බාබා ගෘහ සේවිකාන් එක්ක ටිකක් අර ළඟෙන් ඉන්න ඇති නිසා ඒගොල්ලෝ අර හැම ගෙදරකම වගේ බාබා පොඩ්ඩක් හොඳයි වගේ තමයි ඉන්නේ. නමුත් බාබාට අනිවාර්යෙන් මාමා කියන දේ අහන්න වෙනවා. ඉතින් මෙයා කියන විදිහට මෙයාගේ බාබත් එහෙම කිව්වා කියලා තමයි කියන්නේ. මාස 6කින් ඉස්සර වෙලා වුණා නම් මාව කෙලින්ම ස්ට්‍රේට් කෙලින්ම ඒජන්සියට. ඉතින් ඒක නිසා මාව
මාස 8ක් ඉවර වුණ නිසා ලංකාවට එව්ව ඇතරම මගේ දරු පිටියට ආවට අපිට මම ලොකු දෙයක් මම නන්න මගෙන් අහලා තියෙනවා කිප දෙනි මක්ක ඩුබයි එන්න ඉතින් මම හිතන ප්‍රමාණවත් මේ වීඩියෝ එකෙන් ගන්න තියෙන එකම කතාව තමයි කෙදරක වැඩ කරනවා නම් TikTok කරලා දානවා නම් කාන්තාවන්ගේ ඇඳුම් ඔයා අඳින ඇඳුම් පිළිවෙලකට ඇඳුමක් ඇඳලා වීඩියෝ එකක් සමාජ මාධ්‍යවල දාන්න මොකද ඔයගොල්ලෝට නිදහස තියෙනවනේ මොනව හරි සින්දුවක් කියලා හරි නටලා හරි දානකොට ඒක පිළිවෙලකට ඇඳලා දාන්න ඉතින් ඒ වගේම තමයි තව කවුරු හරි වීඩියෝ එකක් දැම්මට පස්සේ ඒ වීඩියෝ එක අරගෙන ඒකට තව වීඩියෝ එකක් කරලා දානකොට සමහරක් විට ඒ දාන දැන් අර මේ වීඩියෝ කරන කෙනා එච්චර ප්‍රසිද්ධියක් නැහැ ජනප්‍රියත්වයක් නැහැ ඒ වීඩියෝ වෛරල් වෙන්නේ නැහැ හැබැයි අර වීඩියෝ එකක් අරගෙන තව කෙනෙක් කරලා දානකොට ඒක තව විශාල ප්‍රමාණයකට පෙන්වන්න බලනවා ඉතින් මෙයාට වෙලා තියෙන්නේ මෙයා පිළිගන්නවා මෙයා කුණු වර්ප විදියට ජෝක් එකක් කරා කියලා ඉතින් ඇත්තටම තව කෙනෙක් මේ දෙවගේ කරනවා නම් ඇත්තටම කරන්න එපා මොකද මේ අක්කට වෙලා තියෙන දේ තව කෙනෙකුට වෙන්නේ නැති වෙන්න තමයි මෙයා මේ පණිවිඩය කියන්නේ ඉතින් මේ පණිවිඩය ඕගොල්ලන්ට කිව්වේ දැනුවත් වෙන්න හරිද දැන් ඉතින් එක එක නොයෙකුත් කයක තන්දර වචන කියයි නමුත් ඉතින් මේ වගේ දේවල් සමාජ මාධ්‍යය දාලා මිනිස්සු දැනුවත් කරන්න ඕන හරිද ඉතින් මේ අමතර කරුණක් කියන්නද මේ උඹලාට මතකද ඉස්සර සෙට් එකක් හිටියා මොකක් හරි වීඩියෝ එකක් දාපු ගමන් අන්න අරු ගෑනුන්ගේ දුක මාකට් කරන් හම්බ කරන් කනවා ඈ අන්න අරු මැරිච්ච ගෑනුන්ව විකුණන් කනවා ඈ එහෙම කියමු සෙට් එකක් හිටියා මතකද අද මොකද බව වෙලා තියෙන්නේ අනේ අනේ ඉතින් නේද මේ ගණන් ගන්න එපා ඈ ඕක තමයි කියන්නේ මචං හරිද තව එකෙක්ට ඇඟිල්ල දික් කරනවා නම් පොඩ්ඩක් Tamange පැත්තට හතරක් තියනවා කියලා හිතාගනි මට සමහර දේවල් දකින්න කොට අම්මේ ඉතින්නේ හොඳයි හොඳයි ඔහොම යංකෝ දන්නවද දැන් දුක මාකට් කරන්නේ ඒ දුක නෙමෙයි මාකට් කරන්නේ ඈ ඒ දාන්නේ මද පෙද කට්ටියගේ වීඩියෝ නෙමෙයි ඒ වැඩ කරන ඒ ඒගොල්ල වැඩ කරද්දි ගෙවල් වල නෙමෙයි ඈ දැන් තේරෙනවනේ සමාජ මාධ්‍යයක් කරනකොට මොන වගේ දේවල් දාන්න තියෙන්නේ කියලා ඒ හින්දා අපි එදත් එකයි අදත් එකයි ඉස්සරහටත් එකයි අපි කරන්න ඕන දේ කියන්න ඕන දේ අදත් කියනවා ඉස්සරහටත් කියනවා හැබැයි අපි කිසිම කෙනෙක්ව තලා පෙලා හෙලා කතා කරන්නේ නැත අපි ඇත්ත ඇති සැටියෙන් එදත් කිව්වා ඉස්සරහටත් කියනවා හරිද ඒක ඇවිල්ලා අපේ තියෙන ගතිය අපිට නෑ ඉතින් ඔය තැන් තැන් වල ගිහිල්ලානේ ඒවා අපි ළඟ නෑ හැමදාම කොන්දක් තියන් මිනිහෙක් විදියට හැම තැනටම යන්න පුළුවන් විදියට වැඩ කරනවා ඒ හින්දා මේ රිද්ද ගන්න එපා ඔයාට නෙමෙයි ඉතින් කිව්වේ දැක්කත් නොදැක්ක වගේ ඉන්නේ පරිස්සමින් උපසරණයි හැමෝටම